ප්‍රමාණවත් මදි. මේක මම කියන එක නෙමෙයි. ඔය අහලා බලන්න රෝගීන් ඉන්න නිවාසවලින්. ඒගොල්ලන්ට ඕනේ රෝගියාව ගිහිල්ලා රෝහලකට දාන්න. රෝහල්වල ඇඳන්නේ නැහැ. ICU නැහැ රෝහල්වල. හරිද? මේක තමයි ඇත්ත කතාව. මේක ඇත්ත කතාව. අපේ රටේ සමානත්වයක් නැහැ. සමානත්වයක් නැහැ. ඒ කියන්නේ පාලක පක්ෂයට අයිතිනම් පාලක පන්තියට අයිතිනම් අපි අසනීප වුණොත් තැනක් හොයාගන්න පුළුවන් වෙයි. නමුත් සාමාන්‍ය මිනිහෙක් නම් හොයාගන්න බෑ. මොක තමයි ඇත්ත කතාව. මම මේක මේ රටේ මිනිස්සු දන්නවා. එන්නත ගන්න ගියාමත් මිනිස්සු එක දන්නවා. ඉතින් ওই ප්‍රශ්නේ තියෙනවා මෙහි තියෙනවා. ඒ නිසා තමයි අපි මුල්ල ඉඳලම කිව්වේ. ඔබතුමන්ලාටම මතක ඇති මම මෙතන මාසයකට උඩදිම කිව්වා. හරිද? ICU ඇඳන් ගන්න වැඩි කරන්න. මොබයිල් ෆීල්ඩ් හොස්පිටල් එකක් මිත්‍ර රටවල් වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල්ලන්න අපිට ලබා ගන්න පුළුවන්. පෑය ගානකින් එක ගෙන්න ගන්න පුළුවන්. ගෙන්නලා එකක් දාන්න. ඒ කියන්නේ ඉන්ටර්මීඩියට් කෑ සෙන්ටර්ස් විතරක් නෙමෙයි. ඒවා අවශ්‍යයි. අවශ්‍ය නැහැ කියලා කියන්නේ නැහැ. ඒවත් අවශ්‍යයි. නමුත් ICU HDU හරිද? ඒ යුනිට්ස් ඇති කරන්න ලේසි නැහැ. ඒක ඇති කරන්න. ඒක ඇති කරන්න. ඊට පස්සේ මම ඊට අමතරව පාර්ලිමේන්තුවේ කිව්වා අර අපි දන්නවා මම කතා කළ ඇමතිවරු එක්කත් කතා කළා කිව්වා යටිතල පහසුකම් වැඩි කළත් අපිට සේවා කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි කියලා කිව්වා. ඉතින් මම යෝජනා කළා. මම කිව්වා විශ්‍රාමක ලැබපු එන්න කැමැති වෛද්‍යවරු හෙදි සේවක සේවිකාවන් ඒ වගේම ඇටෙන්ඩන්ට්ලා ටෙක්නිකල් පැත්ත දන්න අය අපේ රෝහල්වල මහ රෝහල්වල වැඩ කරපු අය විශ්‍රාම ලැබපු අය මං කෝ අවුරුදු දෙකකට බඳව ගන්න ඒ අයව අපි ක්‍රමවිධි හොයාගන්නේ පැයිනේ කොහොම හරි යටිතල පහසුකම් වැඩි කරන්න ඒ වගේම මේ මේ සේවා ධාරිතාවත් වැඩි කරගන්න අපි ඒක කරන්න ඕනේ වෙනකන් බලාගෙන ඉන්න එපා දැන් ඒක කරන්න දැන් ඒක කරන්න ඒ වගේම අපිට ලබා ගන්න පුළුවන් ආධාර සියල්ලක්ම ලබා ගන්න මම මෙතන කියන්න කැමති අර සුදර්ශනී ෆර්නාන්ඩෝ පුල්ලේ එමෙති තුමිය උපරිමය කරනවා සාමාන්‍යයෙන් අපි විපක්ෂයේ ඉන්න අය ආණ්ඩුවේ මන්ත්‍රීවරු එමෙතිවරු ගැන හොඳ කියන්නේ නැහනේ හරිද හැබැයි එතුමිය උපරිමය කරනවා කියලා අපිට මාධ්‍යෙම පේනවා මොකද එතුමිය විශේෂ මේ මේ වගේ රෝග ගැන දන්න කරන පුද්ගලෙක් එතුමියට පැහැදිලි වීමක් තියෙනවා ඉතින් එතුමියගේ උපරිමය කරනවා අපි රජයට සම්පූර්ණ සහය දෙනවා ජීවිත බේරා ගන්න සම්පූර්ණ සහය දෙනවා breaking.lk